වල් තැන් තියෙන ආයතන වෙනුවෙන් පරිසර පද්ධති ගැන ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති ගැන. ඊළඟට මේ පරිසර පද්ධති ඔයාලගේ පොතේ තියෙනවා. අච්චු පොතේ බලන්න පිටුව 29 වෙනි පිටුවේ තියෙනවා. විසම කියන්නේ පරිසර පද්ධති වර්ගීකරණය කියනමක් කරලා තියෙනවා. ඒකෙදි මේ විස්තර වෙන ස්වාභාවික පරිසර පද්ධති වර්ග දෙකක් තියෙනවා. ස්වාභාවික ජලජ පරිසරයයි ස්වාභාවික භෞතික පරිසර. ඒ නිර්මිත පරිසර නිර්මිත කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරන පරිසර. ඒනු උදාහරණ මෙතන කුෂිකාර්මික පරිසර පද්ධතිය, කාර්මික ජනවාස කියලා අපි වර්ග තුනකින් එක වෙන් කරලා දක්වලා තියෙනවා. ඊට මේ වගුවේ තියෙනවා ස්වාභාවික, දැන් මෙතන තියෙනවානේ ස්වාභාවික පරිසර පද්ධති ආකාර දෙකයි, ස්වාභාවික ජලජ පරිසරයි නිර්මිත පරිසරයි කියලා. ඊළඟට තියෙන මේක වෙන් කරානේ ස්වාභාවික ජලජ පරිසරය, ස්වාභාවික භෞමික පරිසරය කියලා. දැන් මේ ටික විස්තර කරනවා. මුලින්ම යනවා ස්වාභාවික ජලජ පරිසර වලට. දැන් ඕගොල්ලෝ ස්වාභාවික ජලජ පරිසර කියන කොටස විස්තර වෙලා තියෙනවා. ඒ කොටස හොඳින් කියවන්න කියවලා එක් එක් ස්වාභාවික ජලජ පරිසර වල ගංගා, ගම්මෝය, රයිට්, ඊළඟට කලපු ඒවයි ලක්ෂණ, ඒවයි ජලයේ ස්වභාවය, දැකිය හැකි ශාකා සත්ව විශේෂ උදාහරණ සුවිශේෂී වැදගත්කම් ටික ඔගොල්ලෝ ලියන්න වෙනම් පොතක. ඒක පුරවලා මේවා නම ලියලා අදාළ ලක්ෂණ ටික ලියලා තියන්න. ඊළඟට ඔගොල්ලොන්ට එනවා මේ සොයල්නම ස්වාභාවික ජලජ පරිසර. ඊළඟට ඔගොල්ලොන්ගේ එනවා මෙන්න මේක ස්වාභාවික, ඊළඟ කොටස ස්වාභාවික භෞමික පරිසර. ස්වාභාවික භෞමික පරිසර යටතේදී ඔගොල්ලන්ගේ විස්තර කරන්න ඕන ස්වාභාවික පරිසරයේ මේ වෙනම ඔගොල්ලෝ කොළයක් අරගෙන ස්වාභාවික භෞමික පරිසර වලට අයිතිවන්නේ වනාන්තර හා තෘණභූමි කියන කොටස් දෙක. මේගොල්ලෝ ගැන භූගෝලීය පිහිටීම, දේශගුණික ලක්ෂණ, පාරිසරික ලක්ෂණ කියන මෙන්න මේ සියලුම ලක්ෂණ ටික විස්තර වෙන විදිහට ඒ වනාන්තර හා තෘණභූමි විස්තර කරන්න. ඊළඟට ශ්‍රී ලංකාවේ පවතින නිර්මිත පරිසර පද්ධති ගැන ඔයාලට විස්තර කරන්න ඕන. ඒ නිර්මිත පරිසර ආකාර තුනකින් අපි කතා කරනවා. කෘෂිකාර්මික, කාර්මික හා ජනවාස. ඉස්සෙල්ලාම එන්නේ කෘෂිකාර්මික පරිසර පද්ධති. ඒ ගැන හොඳින් කියවලා අදාළ කරුණු ටික මේකේ සම්පූර්ණ කරන්න. ඊළඟට එනවා ඔයගොල්ලන්ට කාර්මික පරිසර පද්ධති. කාර්මික පරිසර පද්ධති ගැනත් ඒ විදියටම කියවලා සම්පූර්ණ කරන්න. ඊළඟට ඔයගොල්ලන්ගේ කාර්මික පරිසර පද්ධති, ඊළඟට එනවා ජනවාස ගැන. ජනවාසත් ඒ ලෙසම ඔගොල්ලෝ සම්පූර්ණ කරන්න කියවුවට පස්සේ මේ ටික සම්පූර්ණ කරගන්න ඔගොල්ලන්ට පුළුවන්. ඊළඟට ආයි පාඩමේ ඔගොල්ලෝ මුලට යන්න. පෙළපොතේ මුලට යන්න. එතකොට එනවා ජය විවිධත්වය කියන එක අතර. ජීවීන්ගේ විවිධත්වය තමයි කතා කරන්නේ ජය විවිධත්වය යටතේදී. එතකොට ජීවීන්ගේ විවිධත්වය ගැන කතා කරනකොට ඇයි ජීවීන් විවිධත්වයට හේතු? ජීවීන් විවිධත්වයට හේතු වෙන්නේ ඒගොල්ලෝ වෙසෙන පරිසරය, ඒගොල්ලොන්ගේ විශේෂ, ඒගොල්ලොන්ගේ චාන. මෙන්න මේ කොටස් තුන යටතේ තමයි ජීවීන්ගේ විවිධත්වයක් අපිට දක්නට ලැබෙන්නේ. එතකොට මේ එකිනෙකට කොටස් තුන ඔගොල්ලොන්ට එකිනෙකට වෙන විස්තර වෙනවා. මුලින්ම විස්තර වෙන්නේ ඔගොල්ලොන්ගේ පරිසර ජීවීන් කොහොමද විවිධත්වයක් දක්වන්නේ, ඔවුන් ජීවත් වන පරිසරයේ විවිධ වුණාම කොහොමද මේගොල්ලෝ වෙනස් වන්නේ කියන එක. එතකොට ඔගොල්ලෝ මෙතන පේනවා රයිට් මේ පරිසරයක් ජීවීන් වෙසෙන පරිසරය අනුව ඔවුන් කොයි විදිහට විවිධත්වයක් දක්වන්නේ කියන. එතකොට ඒකට බලපාන සාධක ටික නැත්නම් ඒකට හේතු වන සාධක මොනවද, නැත්නම් ඒකට හේතු වන ලක්ෂණ මොනවද කියලා කතා කරන්න පුළුවන්. ඒ කතා කරනකොට මේ ඒකට හේමෙන්නේ වෙනස් වෙන්න හේතු, නැත්නම් පරිසර විවිධත්වයක් ඇති කරන්න හේතුව මේකට අපිට පුළුවන් ඒගොල්ලෝ දේශගුණික සාධක. ඊළඟට ඒගොල්ලන්ට ජීවිතන භෞතික පරිසරය අනුව වෙනස් වෙනවා. ඊළඟට වාසය කරන ජීවීන් සතුන්, වාසය කරන ශාක. මෙන්න මේ හේතුන් මත පරිසරය පද්ධති වල විවිධත්වය ජෛව විවිධත්වයට හේතුවක් වෙනවා. ඊළඟට අපි යනවා මෙන්න මේ පරිසර පද්ධති වල විවිධත්වයට පස්සේ අපි යනවා මේ කොටසට. ඊළඟට යන්නේ විශේෂ කොහොමද විවිධත්වයක් ලන්නේ විශේෂයක්. උදාහරණයක් අපි ගන්න ඕගොල්ලෝ ජීවයේ විශේෂ